जिसो बेटा सुंदर हो दावसाक तो आदर दुए पुते माँ एक मनी पटांग करना आप ये बैलुआ देवन माँ से आदम में लोकेट में वी में दी आदम तो दोनों राजकारी आदम तो पैवरू वागकीम इतने ये वागकीम इष्ट नवी मनीषा में लोकेट सिद्धु माँ आयापत विनाशे हाँ नपुरा के आदि पत्त्य में सिरु दे आप ये बैलुआ इतने निषा माँ विश्वास करना ये देश नाड़ा सावंदुनु सियलु में पुरुषयान एमनतां पियवरु स्वामी पुरुषयान मैदान उबगी जीवित उब विशाल तीर्ण्यक कन्नती क्याला हरे तेवा के अद्दवस अभी बालान ने आना वा आदम ट देवयान वाहन से के सैलस्म कैमत्त तेरु ने वागे में एवटात माम हितना देव सैलस्म कैमत्त तेरे ने नेतु व्यती क्याला ऐ दान नो दे तेरु नाना मिन्ने मेह में करान ने माला की देखे पहलवा की ना देवयान वाहन से एक ने एक मावने तो देन्निक में वे भक्तिवंत सेनगक बी करान्ने एवगे पालवेनी වගකීම භක්තිවන්ත සෙනගක් බිහි කරන දේව භක්තිවන්ත වංශයක් බිහි කිරීම තමයි ඒ වගේ පළවෙනි වගකීම මලාකි 2:15 හරි ඇපල් කන්න යක්ෂයා බල කළාම කියමුකෝ මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නද කෑවි නැත්තම් මැරෙනවද ඒක අත්‍ය අවශ්‍යමද අද උදෑසන සමන් දෙන ස්ත්‍රීන් එමෙ නැත්තම් භාර්යාවන් මම ඔබෙන් අහනවා සමහර දේවල් ඔබ අවශ්‍යයි කියලා ඔබගේ ස්වාමියාත් එක්ක ඔබ ඔය රණ්ඩු කරන කෑ ගන්න ඔබ ඔය ඉල්ලන දේ අත්‍ය අවශ්‍යමද ඒක නැත්තම් මැරෙනවද ඇහැට ප්‍රිය වුණා ඒ වගේ ඇහැට ඒක ප්‍රිය වුණා දැකීමට ප්‍රිය වූ කෑමට ආස වූ එකක් වගේ ප්‍රිය වුණා හැබැයි ඒක නැති වුණා ජීවත් වෙන්න පුළුවන් නේද ඒක නැති වුණා ජීවත් වෙන්න පුළුවන් परीक्षणयक् टेस्ट के यदि तमुंटे पेंदना तमुंग इन्ना तैने तमुं दिवनु द नेत द तमुं तावा दिवनु वे नमस्त द नेत द तमुंटे तावा दयनुमत इनो द नेत दापे टेस्ट वाला पिटे माय विभागे करे ओ ओ बे दहावी ने मासरे यलिन समात ओ बटे एकोला आस्वी ने मासरे ओ बे यलिन समात तो बो पीली गानो समारा टेस्ट वाती නේද අන්න එහෙම අපිට නමුත් ටෙම්ප්ට් එකේ වෙන්නේ අන්තිමේදී අපි රැවටීමක් ඒනික නිසා ආදරණීය ස්ත්‍රීන් භාර්යාවන් ස්වාමීන් වහන්සේ මැව්වව් මගේ ආදරණීය සහෝදරියන් මම ආදරයෙන් ඉල්ලනවා ඒක නැතුවත් ජීවත් වෙන්න පුළුවන් බව දැන දැනත් ඔබට ඒක ඕනෙමයි කියලා කියනවා නම් ඒක ටෙම්ප්ට් එකක් යක්ෂයාගේ ඒ ගෙඩිය කන්නේ නැතුව හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් තැනක තමයි දයන් වහන්සේදා ඒවව තියලා තිබ්බේ. නමුත් ඒව තමුන්ගේ ඇතුළාන්ත ආශාවට ඉඩ දුන්න නිසා මුළු දේව සැලැස්මම විනාශ කරා. ඒ නිසා ස්ත්‍රී පාර්ශවයේ අය තමුන්ගේ ආශාවන්ටම පමණක් ගැතිව සිටින්න එපා. තමුන්ගේ ආශාව ඇතුළාන්ත හැඟීම් ඉෂ්ට කරගන්න ගිහිල්ලා එදා ඒව පාපය ශාපය මරණය විනාශය පරාජය වේදනාව මේ හැම දෙයක්ම අරගෙන ආව මේ ලෝකෙට ආ ඒක නිසා ඒ එක ආශාවක් නිසා සිංහලෙන් කියන්න මිනිහත් ඉවරයි සතුටත් ඉවරයි සුවයත් ඉවරයි දීර්ඝාෂයත් ඉවරයි සලස්මත් ඉවරයි හැම දෙම ඉවර වුණා දේව භක්තිවන්ත සෙනග විනාශ වෙන්න පටන් ගත්තා ඒ වගේ ඒ තම ආශාවට දෙවි නිසා ඈ දැන් වාසගේ ආශාව දේව භක්තිවන්ත සෙනගක් නමුත් මගේ ඇස් වලට ප්‍රියයි ඒක රසට ඇති ඒක හොඳට ඇති ඒක ආශයි මෙන්න දේව කැමැත්ත අමතක වුණා ඒ නිසා ඔබ ළඟ තවත් ස්ත්‍රියක් ඉන්නවා නම් ගැහණු කෙනෙක් ඉන්නවා නම් කියන්න නැති දේවල් දියා බලන්න එපා තියෙන දේවල් දියා බලන්න ඉන්න ස්වාමි පුරුෂයා දියා බලන්න දීලා තියෙන ලස්සන දියා බලන්න දීලා තියෙන ගේ දියා දීලා තියෙන රැකියාව දියා දීලා තියෙන දරුව දියා දීලා තියෙන ඉඩ කඩන් දියා දීලා තියෙන ඇඳුම් දියා දීලා තියෙන රත්තරන් දියා ගේ ඇතුලේ දීලා තියෙන සැටියක දියා දීලා තියෙන බඩු මුට්ටු දියා බලන්න පැහැදිලිද
දේව භක්තිවන්ත පවුලක් ගොඩනගන්න. එහෙම නැත්නම් අනිත් කෙනාට නිස්තියන නිසා මට ඕනේ කියලා ඔබ හිතනවා නම් උප්පත්ති 30 වෙනි පරිච්ඡේදයේ වෙච්ච විශාල ශාපය මේ ලෝකෙට එන්න යනවා. මොකද්ද උප්පත්ති 30 වෙනි පරිච්ඡේදයේ සිදු වෙච්ච විශාල ශාපය නේද? අද ගොඩක් අය දන්නේ නැහැ මේක. උප්පත්ති 30 වෙනි පරිච්ඡේදෙට පෙරලා ගන්නකෝ ඕගොල්ලෝ. උප්පත්ති 30 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තිය. තමා යාකොබ්ට දරුවන් බිහි නොකළ බව රාකෙල් දුටුකල ඇගේ සහෝදරියට ඊර්ෂ්‍යා කොට මට දරුවන් දෙන්න නැතොත් මම නැසෙමී යාකොබ්ට කීවාය. දරුවෙක් මට නැති නිසා යාකොබ් මට දරුවෙක් ඕන නෙවෙයි. මගේ සහෝදරිට ඉන්නවා. නේදන් අපි අපේ භාෂාවෙන් කියන අරගෙට ඉන්නවා දරුවෙක් ඉඳ මටත් ඕනේ. සමහර ඉන්නනේ අර බාන අර අල්ලපු ගෙදර ආරයට තියෙනවා. අර කුසුමට තියෙනවා. සුමනට තියෙනවා. ආ බියට්‍රිස්ට තියෙනවා. ඒ නිසා මටත් ඕනේ. සමහර අයම කියනවා. නේද? ඉතින් යාට තියෙන නිසා මෙයාට තියෙන නිසා අරයට තියෙන නිසා අපිට අවශ්‍ය වෙන්නේ නැහැ අදරු දෙපොත. අපිට ඒම අවශ්‍යතාවයක් ඕනේ නැහැ. කියනවා නෑ මට ඕනේ. ආදරු දීපති කොච්චර ඒක ඔහු සැලස්මින් පිට පැන්නද කිව්වොත් එimhe මේ උපපතිතිය ඔබ පෙරලන්න උපපතිතිය උපපතිතිය තුන්වෙනි පදයේ කියනවා මට කොහොම හරි ඕනේ කොහමද කොහොම හරි ඕනේ කියන්නේ මගෙන් බැරි නම් තව 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 භාර්යා තව ස්ත්‍රියක් එක්ක ඔබ ඉඳලා හරි මට දරුවෙක් ඕනේ බිල්ලව දෙනවා කවුද බිල්හා කියන්නේ බිල්හා කියන්නේ තමුන්ගේ දාසිය ආ එයාත් එක්ක ඉඳලා මට දරුවව දෙන්න සර්පයා गोत्र මට දරුවෙක් නැති නිසා දරුවෙක් දෙන්න කියපු තැන නෙමෙයි සහෝදරිට ඉන්න නිසා මට දරුවෙක් ඕනේ ඒ නිසා කොමරි ඕනේ කියලා දේව සැලැස්ම බලන් නැතුව තම ආශාව තම කැමැත්තට අරුන්ට අනුන්ට ඕන නිසා තමුගේ ජීවිතේ වැඩ කරපු කෙනා එසම මම නෝනලට කියනවා මම මේ අහන් ඉන්න භක්තිවන්ත ස්ත්‍රීන්ට කියනවා භාර්යාවන්ට කියනවා නෝනලට කියනවා දේව භක්තිවන්තකමට විරුද්ධව අරයා නිසා මෙයා නිසා නංගි නිසා අක්ක නිසා අල්ලපු ගෙදරගෙන නිසා මටත් ඕනේ කියන තැනට ඔබ එනවා නම් දේව සැලැස්මට පිටින් එතන බිහි වෙන්නේ වෙන කවුරුත් නෙමේ දාන් එම නැත්නම් අන්ත කිස්තු. පැහැදිලිද ඔබට? ඒ නිසා ඔබ හොඳට අහගන්න. ඔබගේ ඕනකම් ඕන එපාකම් ඔබට ඔබගේ ස්වාමිය ලවා පාවිච්චි කරන්න බෑ. දෙවන් වහන්සේගේ සිත පරිදිෂ්ඨ කරගන්න. ඔබ දේව මම මේ කතා කරන්නේ කිතුණු පෞල් වලට ක්‍රිස්තියානි කියන පෞල් වලට. සම මගේ උමනාවට විතරක් මගේ පෞල් ජීවිතේ කතා කරන්න බෑ. දේව කැමැත්ත මොකක්ද? දේව සිත මොකක්ද මගේ පෞල පිළිබඳ? මගේ ස්වාමිය පිළිබඳ? මගේ දරුව පිළිබඳ? ඔබ ඒ දේ තමයි කරන්නේ. ඉතින් ආදර දුවේ පුතේ සමහර බාරියා ඕකන ඇයි මට අපිටත් වැඩර යන්න පුළුවන්. ඔව් ඔබට පුළුවන්. ඔබට වැඩර යන්න පුළුවන්. හැබැයි ඔබ වැඩර යනනම් කොහොමද වැඩර යන්න ඕනේ කියලා ඒකත් බයිබලෙ ලියලා තියෙනවා. ඒකත් බයිබලෙ ඔබ පෙරලන්න හිතෝපදේශ. හිතෝපදේශ 31 ඔබ හිතෝපදේශ 31 සමහර අය වැඩට ගියම මේ සමාවෙන්න හරිද? සමහර ගෑනු අය හම්බු කරන්න ගියාම වැඩට ගියාම තමුන්ගේ ස්වාමියාම 2.50ට දානවා. හරිද? තමා තමයි රජින මමයි මගේ රාජ්‍යයේ වගේ ජීවත් වෙනා ඉන්නෝ. එහෙම බෑ. ඔබ ක්‍රිස්තියානි නම් ඔබ ඔබ කිතුණු පෞල් ජීවිතයක් ගත කරනවා නම් හිතෝපදේශයේ 31 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි වගන්තිය ඉඳලා 31 වෙනි වගන්තිය දක්වා ආ තියෙනවා ඔබ කොහොමද ඒක කරන්න ඕනේ කියලා. හරිද? හිතෝපදේශ 31 14 මම චුට්ටක් කියවන්නම්. හිතෝපදේශ 31 14 ඉඳලා ආ නෑ දිගටම කියවන්නකෝ 10 ඉඳලා හිතෝපදේශ 31 10 ඉඳලා ඔබ දිගටම කියවගෙන යන්න. ගුණවත් ස්ත්‍රියක් අගනා රතු කැටවලට වඩා වටිනවලු. ඇගේ පුරුෂයාගේ සිත ඇකිරි ඈ විශ්වාස කරයි. ඔහුට ලාභයෙන් අඩුවක් නොවන්නේය. නේ අද සමහර
ස්වාමි පුරුෂෝ වයිෆ් ගේ අතට මුදල් දෙන්න බයයි. ඇයි? ඒක අනවශ්‍ය දේවල් වලට වීදම් වෙනවා නේද? නමුත් මේ බලන්න මෙතන කියන ඇගේ ස්වාමි පුරුෂයා ඇයගේ ඈ පිළිබඳ විශ්වාස කරයි. ඇගේ ජීවිතයේ සියලු දවස් වල ඈ ඌට අයහපත නොව යහපත කරන්නීය. ඊළඟට තියෙනවා බලන්න ඈ ලොම්සාහන සොයාගෙන ප්‍රීතිය නැගේ අත්වලින් වැඩ කරන්නීය. ඈ වෙළඳ නැවුමෙන්ය. ඇගේ හැම ඇගේ කෑම දුරස්තරයන් ගෙන්වා ගනි. ඈ රැයින් නැකට ඇගේ පවුලයට ආහාරත් ඇගේ දාසීන්ට වැඩත් බලන්න මෙතන ඈ කරන වැඩවලින් ඉස්සලා මෑ කරන්නේ පවුලයට. අද අද සමහර ස්ත්‍රීන් වැඩට ගියාම එයාගේ ෆැෂන්, එයාගේ ෆෝන්, එයාගේ ඇඳුම්, එයාගේ දේවල් ඒ ඔක්කොම කරලා තමයි අනිත් දේව කරන්නේ. ඒව කරන්න එපා කියනවා නෙමෙයි. දැන් අදින් පස්සේ ජේසුස්ගේ පණිඩයක් තුලින් මගේ කටහඬ අහන්න කැමති නැති වෙයි. නමුත් මේක තමයි ඇත්ත. ඈ කෙතක් ගැන කල්පනා කොට ඒක මිලට ගන්නී ඇගේ අත්වල ලාභේ නෑ මිදිවත්තක් පවන්නේය. ඈ සවිල සිඟටිය බැඳගෙන ඇගේ අත් සවි කරන්නේය. තම වෙළඳාමෙන් හොඳ ලාභ ලැබෙන බව ඈට දැනේ. රාත්‍රියේ ඇගේ පාන නොනිවේ. පේනවද යාගේ තියෙන ධෛර්යවන්තකම? ඈ තියෙන ධෛර්යවන්තකම මේ හැම දෙයකින්ම යා අන්තිමේදී බලන්න යා හරි ලස්සනට කියනවා. මෙතන මං අන්තිම ටික පෙන්වන්නම්. අන්තිම ටික පෙන්වන්නම්. ඈ අලස කමේ කෑම නොකා ඇගේ පවුලේ කාරණා බලාගනි. ඇගේ දරුවෝ නැගිට ඈට ආශිර්වාද කරති. ඇගේ ස්වාමි පුරුෂයාට ප්‍රශංසා කරති. ආ එතන මෙතන කියනවා ඇගේ හස්තයේ දිලිදුන්ට නැති බැරි අයට පවුලේ අයට මේ ඔක්කොම ඇතුට ඇය කරන කෙනෙක්. එනිසා අදරු දුවේ පුතේ ස්ත්‍රියක් ගුණවන්ත ස්වාමින් වහන්සේගේ ආ බලන්න ඇගේ ස්වාමි පුරුෂයා දේශේ වැඩිමහල්ලන් සමග දොරටුල ඉඳ ගන්නා කල සලකුණ බන්නේ. කියන්නේ ස්වාමි පුරුෂයාට ගෞරව වෙන විදියට එයාගේ ජීවිතේ එයා ගත කරනවා. එයාගේ ජීවිතේ ගත කරනවා. මේ 31 දහවෙනි පදේ ඉඳලා ඔබ දිගටම කියෙව්වොත් ඇගේ අත් වලින් ඈ අඹු කරන දේ දිලිඳුන්ට අසල්වාසීන්ට නිවසට එයා කරන දේවල් මෙතන ලියලා තියෙනවා ආදර දුවේ පුතේ. ඒ නිසා ස්ත්‍රියක් කෙලෙස තමුන්ගේ ජීව තමුන්ගේ පවුල තමුන්ගේ ස්වාමියාම තමුන්ගේ දරුවන්ම රැගෙන යන්න ඕනද කියන එක අද ඔබට වැටහෙන්නේ නැති. තම ආශාවට, තම ඇස්වලට, තම ජීවිතේට, තම කැමැත්තට ගත කරන්න බෑ ආදර දුවේ පුතේ. යහපත් ක්‍රිතුණු භාර්යාවක් නම් අපි නැගිටුමු එනම්. මම විශ්වාස කරනවා මේ වචන ඔබට හොඳ පවුල් ජීවිතයක් විතරක් නෙමෙයි දේව කැමැත්තට, දේව සැලැස්මට අවනත වෙන පවුල් ජීවිතයක් ගත කරන්න මහඟු පිටුවහලක් අත්දැසලිල්ලක් වෙන්නේ නැති කියලා අපි නැගිටිමු. ස්වර්ගයේ දෙවියන් වහන්සේ ස්තුතිය ඔබ දුන්නව මේ ලස්සන ඔබගේ බලවත් වූ වචන නිසා. ඔබගේ කැමැත්ත, ඔබගේ සැලැස්ම පවුලක් තුල කෙසේද සිදුවිය යුතු ඇති ආකාරය ඔබ වහන්සේ අපට පැවසූ නිසා ස්තුතිය. අද පටන් ස්වාමිනී, ස්වාමිනී ඊයේ දවසේ සියලුම ස්වාමියන් ඒ තැන්ට පැමිණලා තිබෙනවා. අද දවසේ සියලුම භාර්යාවන් ඒ තැන්ට පැමිණීමත් සමග ස්වාමිනී යහපත් පවුලක් ඔබ බලද්දී ස්වාමිනී හැම තැනකම යහපත් පවුලක් අද ඔබ දකින්න යනවා ස්වාමිනී. එසේ තීරණ තීන්දුව ගන්න සියලු පවුල් ඔබ ආශිර්වාද කරමින් ඔබ රැගෙන යන නිසා ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. බාර කරනවා උතුම් වූ බලවන්ත ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අති අමිල වූ උතුම් වූ නාමය නිසාය. ආමෙන්, ආමෙන්, ආමෙන්. ජේසුස් බෙටයි මම බද සමීර හැම මෘදැසන හතරමාරට යනවා.